වෙසක් උත්සවයත් භක්තියේ වැඩසටහනක් ඉවරනත් එක්කම වගේ මහිලට අංචියක් අදින්න පුළුවන් තවත් වැඩක් සෙට් කරගන්නවා. මොකද මේ භක්තියේ ප්‍රසංගය තුලින් නම් කල්පනාට බැරි වුණා කිසිම අංචියක් හදගන්න මහිලට. නමුත් ඉතින් සංගීතය බලපු හැමෝම වගේ දන්නවා කල්පන උපරිම උත්සාහ කළා මේ ප්‍රසංගය නවත්වන්න. ඒත් ඉතින් ඒ කිසි දෙයක් හරි ගියේ නැහැ. මේ අයට අන්තිමේදී ප්‍රසංගයටත් එන සිද්ධ වුණා. ඒ වගේම ඉතින් මහිලා හදපු කෑමත් කන්න සිද්ධ වුණා. අන්තිමට ඉතින් ඒ හැම බාධකයක්ම බිඳ දාලා මහිලට පුළුවන් වුණා ප්‍රසංගය හිතුවටත් වැඩිය හොඳට කරන්න. ඔයාලට මතක ඇති අපි කලින්ම කිව්වා මහිලා මේ ප්‍රසංගයේ උපරිම ලස්සනට කරනවා කියලා. ඒ වගේම මේ ප්‍රසංගයට කල්පනටත් එන්න සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. ඒ වගේම ඉතින් ප්‍රසංගය ඉවර වෙන කලින් නම් යාම් පාටත් එන්න පුළුවන් වෙනවා කියලා අපි කිව්වා. ඉතින් අපි කිව්වා වගේම වැඩ සියල්ලක්ම සිද්ධ වුණා. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝවක් ගෙනාවා මහිගේ අක්ක ගන්න යන ඉදමට කල්පන බකට් එක අදිනවා කියලා. පහුගිය එපිසෝඩ් එකේ අවසානයේ ඔයා බැලුවා නම් ඒ බව පැහැදිලි වෙන්න ඇති. කල්පනගේ මිලින්දගේ ඊළඟ ප්ලෑන් එක ඒක තමයි. මහිගේ අක්ක ලෝන් එකක් තාලා මේ ගන්න යන ඉදමට නිහුම් බකට් එකක් අදිනවා කල්පන. කල්පන ඉතින් ඉදමේ අයිතිකාරයව හොයනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමෙයි. වැඩි ගාණක් දීලා කල්පන හිටුම ගන්න අවස්ථාවේ හිතෙනවා. ඒක ඉතින් කරන්නේ කල්පනගේ වුමනාවට නෙමෙයි. මහිලත් එක්ක දීපු තරහට තමයි ඒ දේත් කරන්නේ. අපි ඉතින් බලමු කල්පනට මොන වගේ දෙයක් කරන්න පුළුවන් වේද කියලා. මේ පිළිබඳව ඉතින් ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් ලියන්න. වීඩියෝ හොඳයි නම් ඉතින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබ තවමත් ඉතින් අපේ නාලිකාවට අලුත් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනයත් ඕල් දාලා තියාගන්න. එවිට ඉතින් ඔබට පුළුවන් වේවි අපි මේ වගේ අලුත්ම වීඩියෝ දාපු සැනින්ම නැරඹීමට. අදත් අපි ගිහින් ඉන්නම්. ඔබට සුබ දවසක්.